ය වංචාව නාස්ත්‍යයක්ක්‍රමිත සහ ආකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන්ටෙලිෂන් ටෙලිවකයා. අදලියන්නේ හාරසිය වැනි ටෙලිවැැකිය හාරසිීය. හොඳේ අද මලඋන්ගේ දවස කතෝලික බැතිමතුන් තමන්ගේ මේගිය අයවෙනුවෙන් දානමාන වගේම යඥා කරන විශේෂ දවසා. මියගිය දෙදෙනෙකුගෙන්ම ටෙලිවැකිය ආරම්භ කරන්ට ඕනෙ කියලා හිතුවවා දිනේ ශෆට. ටිපති ව්‍යාපාරිකයෙක් පසුගේ දෙෙසැම්බර් පාලස්වනිද තමයි ඔහු සියදිවිනසාගත් බව සඳහන් වුණේ. ඒ බොරැල්ල කනත්තෙ දිනේද. ඔහුගේ වාහනේ ඇතුළේ. මේ සේවසේදී ඒ විදිහට සියදිවිනසාගත් කතාවක් ඇහු නමයි එදා. වාහනේ සීට්ිකට කේබල්ලෙ එකක් දාගෙන තමන්ගෙම අතින් මැරෙනකම් බෙල්ල හිරකරගන්න පුළුවන් කියන කතාව නිගන් සිින්ඩරෙල්ල සුරංගනා කතාවක් වගේ තමයි එදා. අපපද්දුටුවේ. මේ සිද්ධිය වූ දවස්සේ සිටම ඒ මොහොතේ සිටම අප ප්‍රකාශ් කළේ ම යහු දෙෙක්ම ඝාතනයක් විය යුතුයි කියලයි. මෙවන් කෝටිපතියෙකුට සේදිවි නසාගන්නවනං ඕන තරම් සරල පහසු ක්‍රම ඇති බව මොලේ කළදක් වුනත් ඇති අයෙකුට තේරනවා අන නේද. ඉට පසු එකේක ජාතියේ සයිනයිට් කතත් එලියට ආවා. නමුත් අප ප්‍රෘතියෝ සේ සේම ටෙලිවවැැකිියෝ සේත් මෙය කාගේ හෝ අතේ රෝලක් එහමත් නැත්නම් මෙය ගොතනලද බොරුවක්ම බව අවධහරණය කමින් හිටියා. ඒනිසයි අපපාලු තුපහැරණයකුත් තෙල්ිවැැකේට එකතු කළේ හරියට ශාෆ්ට සේදවිෙන සාගත්ත වගේ කියල නේද. කෙසේ නමුත් ගරු අධි කරණය ඒ තින් දුවදුන්නා. මේක ඝාතනයක්. ගෙල හා මහුණ සිර කර සිදු කළ මරණයක් කියලා. දැං අනිවාරයෙන්ම ගාතකින් ොයන්ට වෙනවා අන නේද. ශාෆ්ට්ගේ ගාතනයට. වුදධකට්කිට්ටුයි හරරිිය වැඩ දහනම් කරපු හල් කෙනෙ මූලික මරණ පරිීක්ෂණ කළේ කොහොමද කියලාත් හොයන්ටබෙනවා ඒවගේ මයි ශෆ බෙල්ලට මේ ටයිකේබල්ල එකක් දාගෙනවාහනේ සට්කට හිරකරගෙන නේද සියතින්ම මැරනකං හුස්ම හිරකරගත්ත විදිිය දිගින් දිගටම ඇස් දෙකින් දැක්ක වගේ වාර්තා කර සමහර මාධ්‍යේනු තොරතුරු ඉල්ලුවොත් ඒ වගේ කතා පලාන් කරන්න උපදෙස්තුන්නේ කෞද කියලා ඔ ගැට පුළුවන් හොඳේ ඒ වගේ මයි මෙගාතනයක් එක්ක මතක් වෙන්නේ තා ජුඩීන්වක්. ඒකත්මහා විශ්මේ ජනක මරණයක් නෙනේද දෙදස් දොළහේ මැයි මාසේ දාහත්වනිදා. දෙදස් ොලයි මැයි මාසේ දාහත්වෙන්ද තමයි වසම් තා ජුඩීන්ගේ සිර හගේ අඩක් පිලිසු වාහනේති බිලා හොයා ගන්නේ. නාරයම්පිට ශාලිකා ක්‍රීඩංගනි අසල දිනේද. ඒ මරණය රිය අනතුරකින් සිදුවක් කියලා වහලදාන්ට පොලිසේ වගේම මරණ පරික්ෂකත් ක්‍රයා කළ බව පසුව හෙළිදරව වුණා. වසීම් තාජුඩීන් මාර් වේගේකින් ගිහිල්ල වාහනේ තාපේ තැන න හොරම ීල ිහිල්ල වේගේ කොච්චරද කිවෝත් වාහනේ ගිනි ගත්තා, ඒ වාහනේ හැප්පුනා කිව ර් තා අපපේ පුංචිපතුරු කැල්ලක් විතරයි ගැලිවිලාතිබුණෙ හොඳදේ තාජුඩින්න්ගේ දේ එහෙම තමයි වල දැම්මේ ඒට පස්සේ දෙදස් පහල්වෙදි තමයි ආඒ පරිීක්ෂණ ආරම්භ කළේ අර යහපාලන ආ්ඩුව එගල්ලු ගහපු බෙරේ නිසාම හොඳේ දැන් අධිකරන වෛද නිලදහරි ආනන්ද සමර සේකරගේ වාර්තාවත් එෙක්ක තමයි පොලිසිය මේ මරණේ රියානුතු රක් කියෙල තේන්දු කළේ සමර සේකර ඒ වාර්තාවෙන් තාජුඩීන්ගේ රුදිරේ මත් පැන්තිබුන කියලා තෝන් සාක්කි දුන්න. කාබන් මොනොක්සයිඩ් විශවෙලා තමයි ඔහු මලේ කියලත් අපපුූරු මරණ පරික්ෂණවාර්තාාවත් දුන්න. දෙදස් පහළලුව නියා පහු පරීක්ෂණ ආරම්භ කළේ දෙදස් පහළුවේ ජුලි විසිහත තා ුඩීන්ගේ මරණයේ හදිසි අනතුරක් නෙවෙයි කියලා අන්න රහස් පොලිසිආධිකරණයට කියනවා. හොඳේ ඉට පස්සේ අගෝස්තු දහය දෙදස් පහළලයා ගොස්තු දහය රහස් පොලිසිය වසිම් තා ජුඩින්න්ගේ දේය මුස්ලිම් සුසාවාන භූමයෙන් ගොඩගන්න. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද නිලධාරි ජෙ තෙන්න්නකෝන් විසසක්ඥ වෛද්‍ය ජන් පෙරේර සහ අධිකරණ වෛද නිලල්ධාරි GAහේ වගේ දෙවනි වාර්තාවදෙනවා. ජඩීන්, ලේච් ප්‍රහාරයකදිී තුවාල ලබා මේය ගිහිල්ල තියනවා කියලා හොඳේ මේ රග ක්‍රීඩගෑගේ පාදවල්ල පපුුවල් බෙල්ල දිවිධ තුවාල තිබුණ කියේලා ඔන්න එලි දරව වෙනවා. අරය. එ පස්සේ දෙදදාස් දාසේ පෙබරවාරි, විසිප පහ තා ජුින් ගේ මරන මිනි මරමක් ලෙසේන බවට අධි කරනේ තිීදු කල්ල හම පරාධ කර ත් රැ ගොඩ ගට ියෝග කරනවා. දෙස් දසේ අප්‍රේල් විස්ස තාජුදීන්ගේ ගාතනේ තොරතුරවසන් කර උන්ර මතකතියාගන්න තොර තුරු වසන් කරා කියලා නාරහෙන් පට පොිසිය හිටපු අප්‍රාධංශ ස්ථානාධිපතිවරයාය අත්තරං ගුට ගන්න හරිය ඊළංගට මේ මේක රතවාහ නන තුරක් ලෙස මේක වසන්කරන්ට උත්සහ කලා කියලා නියෝච්ච පොලිස්පති අන්ු සේනානායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්තරං ගුට ගන්නවා හරිය ඉට පස්සේ අධිකරනය නියෝග කරනවා එක අවස්ථාවකදී මෙ මරණන පීක්ෂණ සිදු කළ ආනන්ද සමර්සය කර ත්න් අ රගුට ගන්ට කියලාල පස්ස ඇපමත මුදාහරිරන හොඳද ඒ එකකමවඒත් දෙදස් ේ සැප්තම්බර් විස්ස මේ තාජුඩීන්ව පැහැර ගැනීමට සිරිලිය සවිය පදනමට ලබාදුුන් ඩිෆෙන්න්ඩර් රතයක් භාවිත කළ බව රහස් පොලිසිය අධිකරණයට කියනවා. හොන්දේ ඔවුන් ඔහොම තමයි මේක සිද්ධ වෙන්න පටන්ගන්නේ ඉට පස්සේ මේ දෙදස් විස්සේ ජූලි දාසේවනිදා ඔය මුල් මරණ පරක්ෂණය කරපු කොළඹ හිට පවාධිරන ෛද්‍ය නිලධාරරි මාහාචාරයායනන්ද සමල්සේ කරමියය. ඒඩත් පස්සේ විසයි විසේගේේ පෙබ්‍ර වාර්රි විසි හයි වෙන්දා හිට පු ජේෂ්ට නියෝජ පොලස්පති G. අන්්‍රසේනා නායකතන් මේියයන. හොඳේ දැන් තාජ ින්න් පවුල උදවිය මෙ වන තෙක් සාධාරණ ටතුවෙනකම් බලන්නවා. අත්තරගුවේ ඉන්නේ. තොරතුරු වසන්කරපු අපාධකරුව විතරයි හොඳදේ ඉළඟට මේ තාජුඩන් වගේම තවමත කරන්් බැරි ඝාතනයක් තියෙනොයි අප මිත්‍ර ලසන්ත වික්‍රමතුන්ග ලසන්තව මහදවල් මහපාරේ යකඩවුලින් ඇනලා මරල දැම් නේද සමාර වැඩි තිබ්බගේෙනො සමහරුක කියනො යකඩුලකින් කියලා ඒද දස් නමේ ජනවාරි අටවැන්නඩ දැං අවුරදු දා හතරයි කවද හිරයරිය කෝ අපරාධකාරී නේද එකක් මතකතියාගන්න. මා ටෙලිවෙකි හාරසිිය පුරාමකිව් එක් සත්්‍යයක්ත්තිබෙනවා ඒතමයි යම් අපරාධ ニメருマ hora kam ! Deak, අපරාධ කාරාව அල්ලන්නේ නැත්තම් அල්ලගන්ට බැහැ කියනවා නම් එහි කොන අනිවාර්යෙන්ම තියෙන්නේ දේශපාලක්නින් ලග කියලා. හොදේ අන්තිම කොුණ දේශපාලන බලේළඟ. අපරාධ කාර්යා දේශපානක් නියකු නම් එහම නැත්තම් දේශපාලන බලයනම් පාච්ච කර ඒ බඳනු බලවතක නම් ඉතින් බයිව ප එකක්වත් අල්ලගෙන කුදලගෙන එන්නෙම නෑ. හොදේ අපට මේ පාලකීන් බල කරමින් ඉන්නේ කුමක් දන්නවාද. මේ පාලකින් අපිට බල කරමින් ඉන්නවා මාතෘනිවාස. seca ඕ බාල හම්ඹ වෙන තැනක දරවා බිහිකරන්ට ආසන්න අම්ම කෙනෙක් කඥඥාවයක් කියල පිළි ගන්ට කියලා. හොන්දේ ඊට පස්සේ දරවා බිහි කලාට පස්වෙෙත් ඒ අම්මා කණ්‍යාවයක් ලෙස භාරගණට කියලයි මේ පාලකීන අපිට බල කරමින් ඉන්නේ. ඒත් සියලු අපරාධකාරීින්ට මතක් කළ යුතුෙක් පර්ම සත්වයක් තියෙනවා අපරාධයක් සිදුකිරීම හෝ අපරාධයක් වසන් කිරීම හොදෙක්මත්තාව කාලික සතුටක් ගැලවීමක් පමණයි කියලා හොඳේ රිචඩ්ඩි සොයිසනම් අහිංසක මාධ්‍යවේදිාව ගාතනය කළ ඊට අනුබලදුන් අපරාධකාරීන්ගේ ඉතිහාසේවාගෙන යනකොට සිරුරු කොටස් එකතු කළේ ඔවු! සිරුරේ කොටස් එකතු කළේ සවලින් කියලා ඉතිහාසේ සාක්ෂි දරනවා. ඒවගේ මයි බොරු ශක්ෂිදීලා අපරාධකාරීන්ව රකින මිනිස්සු සමහර වෙලාවට මිය අන්නේ කට්ට ඇරගන්නවත් බැරුව මහා වේදනාවකින් කියලාත් අපි දැකලා තියෙනවා ඒක්ම එකක් මතකතියාගන්න. ඔය මේ කරන කලට පව් මිහිරිය පැනිිසේ නේද විඳින්න කලට . ක්වැඩිවේ ගිනිසේ කියලා, හොඳද ඒ වගේ මයි මලමිනිස්සු ඔවු මැරිච්ච මිනිස්සු බොරු කියන්නේ නෑ කියලත් හොඳට මතකතියාගන්න කියලා ඔන්න අද මලවුන්ගේ දවසේ ටෙලිවැැකිය අවසන් කරනවා.